අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ මයෝසීන කියන තවත් සුවිශේෂ වූ යුගයක් පිළිබඳව. මයෝසීන යුගය ඇත්තම කියන පරිණාමීය භූකාල රාමුවට සරකා බලන කල අදින් වසර මිලියන 23කට පෙර ආරම්භ වෙලා අදින් වසර මිලියන 5කට පමණ පෙර නිමවටපත් වූ අවධියක් හැටියට නැත්නම් යුගයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ කාල පරිච්ඡේදය තුළ ලෝකයේ සිදුවෙච්ච විශේෂ දේවල් හැටියට අද ලෝකයේ ජීවත් වෙන බිලාල පවුලේ ව්‍යාග්‍රයෝ සිංහයෝ වගේ සතුන්ගේ ආරම්භය, එමත්නම් ඔවුන්ගේ විකාශනය ආරම්භ වීම, ඒ වගේම ජිරාෆ්, එහෙම නැත්නම් සීබ්‍රා, ඒ වගේම මූ, ගොනු යන මේ සතුන්ට අපි පොදු කියනවා කුර සහිත සතුන් කියලා. එතකොට කුර සහිත සතුන් පරිණාමය වීම සහ විශේෂණය වීම, ඒ වගේම ලෝකයේ තෘණබිම් තන පිට්ටනි වැඩිවීම, ඊට අමතරව වැසි වනාන්තර අඩුවීම වගේ විශේෂ ලක්ෂණ දරපු අවධියක් හැට සඳහන් කරන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්නේ මේ කාල පරිච්ඡේදය තුළ, එහෙමත්නම් මේ මයෝසීන අවධිය තුළ ශ්‍රී ලංකාවේ මොනවද සිද්ධ වෙලා තියෙන්නේ, ශ්‍රී ලංකාවේ ඒකට තියෙන සාධක මොනවද කියන එක. එතකොට අපි ශ්‍රී ලංකාව පුරාම ඇවිදපු විද්‍යාඥයෝ හොයාගෙන තිනවා ඒ කාලයට සමාන්තර නැත්නම් ඒ කාලයට අදාළ පොළව ලංකාවේ ස්ථාන කීපයක තියෙන බව. ඇත්තටම කියනවා නම් අපි බැලුවත් එහෙම ඉතාමත්ම ලංකාව පාෂාණීභූත විද්‍යාව, ඒ කියන්නේ ෆොසිල විද්‍යාව අතින් මේ අවස්ථාවේදී ප්‍රචලිත නොවුනත් එම විෂය ඉතාමත් හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව ලංකාවේ හෝරතන් අපේ හිතුවොත් ලංකාවට අදාළ සාධක ඉතාමත් පොහොසත් මට්ටමින් තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. මයෝසීන අවධිය, ලංකාවේ මයෝසීන අවධිය ගැන සාකච්ඡා කරනකොට හුඟක් වෙලාවට මේ අපේ නිතැනිම හිතට එනවා මේ සිබින්දි කර්මාන්ත ශාලාව පිළිබඳව. ඇයි එහෙම එන්නේ අපිට? ඇත්තම කියනවා සිබින්දි කර්මාන්ත ශාලාව සඳහා මේ මොහොත වෙනකොට ලංකාවේ ඒ ඊට අදාළ කර්මාන්ත ශාලාවලින් මේ අමුද්‍රව්‍යයට පාවිච්චි කරන්නේ මයෝසීන යුගයට අයිති ෆොසිල. ඉතින් මම මේ අවස්ථාවේදී ඔබට කියන්නේ ඒක ඉතාමත්ම නුසුසුස්තයක් හැටියට නෙමෙයි. ඒ කියන්නේ භූවිද්‍යාත්මක සම්පත් අපි ඕනම රටක ඕනම අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නවා ඒ රටේ සංවර්ධනය පිණිස. නමුත් මම මෙහිදී මතක් කරේ ලංකාවේ පුත්තරමේ පිහිටි සිබින්දි කර්මාන්ත ශාලාවත්, ඒ වගේම කංගසන්තුරේ පිහිටින තවත් කර්මාන්ත ශාලාවලත් මූලික අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන්නේ මයෝසීන යුගයේ ෆොසිල. දැන් අපි බලමු ලංකාව සිත්තිම තුළ, ලංකාවේ දූපත තුළ මෙම මයෝසීන පාංශු ස්තර කොහෙද හම්බ වෙන්නේ කියලා. ඔබට ලංකාවේ සිත්තිම මේ පුත්තරම කියන ප්‍රදේශයට ගත්තොත් පුත්තරම ඉඳලා කිලෝමීටර් 30ක් හෝ 35ක් ගිය තැන එළුවම් කුලම්, එහෙම නැත්නම් ඊට යාබද මුහුදු වෙරළ තීරයක් හම්බ වෙනවා. ඒ හරියේ යම් ආකාරයකට කඩලාන ශාක පිහිටනවා, වෙරළක් තියෙනවා, කලපු ආකාරයක් තියෙනවා. එතකොට මෙන්න මේ හරිය තියෙනවා ඔබ අද ගියොත් මේ ස්ථානයට සිබින්දි කර්මාන්ත ශාලාව සඳහා, කියන්නේ පුත්තරමේ සිබින්දි කර්මාන්ත ශාලාව සඳහා අමුද්‍රව්‍ය හරන ලොකු වලවල් තියෙනවා. ඒව සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ වලවල් නෙවෙයි, මං හිතන විදිහට ලංකාවේ තියෙන ලොකුම යන්ත්‍රානුසාරින් හරන වලවල් තමයි ඒ වලවල්. ඇත්තම කියනවා ඒ එම ස්ථානවල එතන ඒ ස්ථානයේ සිට ඒ ප්‍රදේශයේ සිට කංකසන්තුරය දක්වාත්, එහෙම නැත්නම් සමස්ත යාපන අර්ධද්වීපය මත් බැලුවොත් එහෙම වසා පැතිරලා තියෙන මයෝසීන පාංශු ස්තරවලින්. ඔබ යාපනයේ ගිය හැට දන්නවා යාපනයේ තියෙන පොළවේ අතකන සුපුකක්ලාට සුදු පැහැට උරුයි. මොකද ඒවල කැල්සියම් ප්‍රමාණය වැඩි, ඒ කියන්නේ මුහුදු සම්භාවයක් තියෙන පොළවේ, මුහුදෙන් ආපු සම්භාවයක් තියෙන. නමුත් ඔබ රට මැද ගිහිලා බැලුවොත් එහෙම කාදකත් ඔබට එහෙම හම්බ වෙන්නේ නැහැ. එහි දුමුරු පැහැති පසක්, එහෙම නැත්නම් කළුගල් එහෙම පිහිටනවා. හැබැයි යාපන අර්ධද්වීපයේ කංකසන්තෝරයේ මේ දිගටම තියෙන පොළවේ
මූදු බෙල්ලන්ගේ කොටස් කොරල් පර කෑලි ඔන්න ආදි වශයෙන් තමයි තියෙන්නේ. එතකොට මම කිව්වා මේ එළුවන් කුලම සිට කංකසන්තුරේ නැත්තම් යාපන අර්ධද්වීපයේ ගත්තොත් මේ වැඩි ප්‍රමාණයක් පැතිරලා තියෙන මයෝසීන පාංශු ස්තරවලින්. මේක විශේෂ ලක්ෂණයක්. එතකොට කාරණා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දකුණු දිග ශ්‍රී ලංකාවේ මයෝසීන පාංශු ස්තරයක් එතන මයෝසීන ෆොසිල් හම්බ වෙන තැනක් නැද්ද කියලා. අත් වශයෙන්ම හම්බ වෙනවා. ඒ තමයි යාල ජාතික වනෝද්‍යානයේ දකුණු දිග ශ්‍රී ලංකාවේ පිහිටි යාල ජාතික වනෝද්‍යානයේවත් රුහුණු ජාතික වනෝද්‍යානයේ අංක දෙක කියන කොටසේ තියෙනවා මිනිහා ගල් කන්ද කියලා ස්ථානයක්. මිනිහා ගල් කන්ද. මිනිහා ගල් කන්ද කියලා නම ලැබිලා තියෙන ඒ ස්ථානයේ තියෙන භූ ලක්ෂණ නිසා මුහුදේ සිට බලන්නෙකුට පේනවා මිනිසෙකුගේ උඩුකය හැඩයට රූපයක් පේනවා. ඔන්න ඔය මිනිහා ගල් කන්ද කියන හරිය. ඒ තමයි ලැබිලා තියෙන මුහුදෙන් බැලුවම පේන විදිහට. මිනිහා ගල් කන්ද ඇත්තටම කියනවා නම් එහෙම මිනිහා ගල් කන්ද සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මයෝසීන පාංශු ස්තරවලින්. ඒක තියෙන යාල අංක දෙක කියන කොටසේ. එතකොට යාපන ප්‍රදේශයේ එළුවන් කුලම සහ යාපන අද්දද්වීපයේ කංකසන්තුරය යනකොට ආයි ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ තියෙන ඔය යාල අංක දෙක කියන කොටස පමණයි. මේ පාංශු ස්තර දෙකියම මේ මයෝසීන පාංශු ස්තර දෙකියම ලංකාවේදී හමුවන්නේ සමුද්‍ර ෆොසිල. සමුද්‍ර ෆොසිල කියලා කියන්නේ මොනවද ඇත්තටම කියනවා. සමුද්‍ර ෆොසිල කියලා කියන්නේ බෙල්ලෝ, පසඟිල්ලෝ, තාරුකා ඉබ්බෝ, ඊළඟට මාළුන්ගේ දත්, මෝර මාළුන්ගේ දත්, මඩු මාළුන්ගේ දත්, ඩොල්ෆින් ශීරපායින්ගේ කුඳුරට පේලි හිස්කබල්, ඒ වගේම මුහුදු ඌරන්ගේ හිස්කබල් කොටස්. ඊට අමතරව සමහර අවස්ථාවලදී මේ තල්මසුන්ගේ සැකිලි කොටස්ද හම්බලා තියෙනවා. මේක මිනිහා ගල් කන්ද ස්ථානයටත් නැත්නම් අර එළුවන් කුලම් සිට කංකසන්තුරය දක්වත් පොදු වූ ලක්ෂණයක් මේක. මුහුදු පතුලක නැත්නම් මුහුදු මුහුදු වාසී සතුන්ගේ ෆොසිල් හමුවීම. ඇත්තට මෙහෙම වුණේ කොහොමද? මේකේ තියෙන විශේෂත්වය තමයි ඔය මා කියන මයෝසීන ෆොසිල ස්තර දෙකම, ඒ කියන්නේ එළුවන් කුලම් සිට කංකසන්තුරය දක්වත්, ඒ වගේම මිනිහා ගල් කන්දත් යම් කාල පරිච්ඡේදයක පොළව අභ්‍යන්තරයෙන් ආපු උඩට ආපු තෙරපුමක් නිසා එවකට තිබිච්ච මුහුදු පතුල් අද අපේ පසේ සාමාන්‍ය මට්ටමටකම්ම උඩු තෙරපුම නිසා ඇවිල්ලා තියෙනවා ඉහළට. එතකොට ඒක විශේෂත්වයක් මේ පුරාණ සම්භාවයක් දරන මේ සතුන්ගේ ෆොසිල තන්පත් වෙලා තිබුණා මුහුදේ. ඒ මුහුදු පතුල අද උඩට ඇවිල්ලා තියෙනවා යටින් ආපු තෙරපුමක් නිසා. ඔබ දන්නවා ඔය සුනාමි ඇති වෙන්නේ ඒ වගේ හේතුන් මත. ඒ කියන්නේ පොළොවේ අභ්‍යන්තරයේ සිද වෙන මේ ඒ කියන්නේ යම් යම් පාංශු ස්තරවල උස් පහත් වීම තමයි ඔය ඇති වෙන්නේ. ඒතකොට ඒ වගේ තමයි මේ ලංකාවේ මයෝසීනවදී ඇත්තම කියනවා නම් යටින් ආපු තෙරපුමක් නිසා පුරාණ මුහුදු පතුලක් උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබට කියන්නේ දැන් පුත්තලම සිබිඳි කර්මාන්ත ශාලාවට අබුද්‍රවය සපේන එම ගල්වල් වලත් ඇත්තම තියෙන ඔක්කොම ඔය හාරන්නේ පුරාණ මුහුදු පතුලක තියෙන සත්තුන්ගේ ෆොසිල. දැන් අපි බලමු මේ මයෝසීන අවධිය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම. මයෝසීන අවධියේදී මුළු ලෝකයටම සිද්ධ වෙච්ච දෙයක් තමයි වැසි වනාන්තර අඩු වුණා. වැසි වනාන්තර බොහොම අඩු වුණා. ඒ තමයි වැස්ස අඩු වුණා. ඒකට වැසි වනාන්තර ගංගා දෙපැත්තේ තිබිච්ච ඒ පරිසර පද්ධතිය වල පමණක් සීමා වුණා. මොකද වැස්ස අඩු නිසා ගංගා දෙපැත්තේට පමණක් සීමා වුණා වැසි වනාන්තර. ඒ වගේම ඒ වෙනුවට මුළු ලෝකෙම තන බිම් වලින් වැහිලා ගියා. තෘණ බිම්, තන බිම් වලින්. එතකොට ඒක තමයි මේ මයෝසීනේ විශේෂත්වය. දැන් මයෝසීනේ වැසි වනාන්තර අඩුවීම, තන බිම් වැඩිවීම, වැස්ස අඩුවීම ගත්තොත් එහෙම මෙහි මේ වගේ පරිසර තත්ත්වයන් වඩාත්ම සුදුසු වෙනවා තනකොළ කාලා ජීවත් වෙන සතුන්ට වාසය කරන්නට. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ කුරසහිත සත්තු, ඒ කියන්නේ කුරසහිත සත්තු කියන්නේ සාමාන්‍ය අද ගත්තොත් එම කුරසහිත සත්තු කියලා කියන්නේ කුළු හරකා, මී හරකා, සාමාන්‍ය ගත්තොත් එම ගවයා, එළුවා, ජිරාෆ්, සීබ්‍රා, ඔය ඔක්කොම සත්තු අයිති වෙන්නේ කුරසහිත සත්තුන්ට, කුර දරන සත්තුන්ට. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය ඇත්තම කියනවා නම් තෘණ, තනබිම් වල තමයි ආහාරය තියෙන්නේ.
එහෙමනම් මේ සත්තුන්ගේ මේ සත්තුන්ගේ අද එන සත්තුන්ගේ පූර්වජයෝ ඔන්න ඔය කාලේ පුලුවන් තරම් සම්භවය වුණා වගේම විශේෂණයට ලක් වුණා. විශේෂ කාණ විශේෂ සංඛ්‍යා ගොඩාක් බෝ වුණා මේ අය. පරිණාමය වුණා. ඒ වගේම තනබිම් වැඩි වෙච්ච නිසා කුරසාදි සත්තු වැඩිපුර ඇති වුණා. කුරසාදි සත්තු ලෝකෙට වැඩිපුර ඇතිවීම නිසා ඒගොල්ලන් ආහාරයට ගන්නා වූ මාංශ භක්ෂකයෝ, ඒ කියන්නේ අද සිංහයා කොටියා ජගුවා ඔය වගේ සත්තුන්ගේ පූර්වජයෝ සේබටූත් කියන සත්තු වගේ කට්ටිය වැඩිපුර පරිණාමය වුණා ඔය කාල පරිච්ඡේදය තුළ. ඔන්න ඔන්න වෙච්ච සංසිද්ධි වැළුවොත් ඔට තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වුණේ. එතකොට ලංකාවේ අපිට ඒ සත්තුන්ගේ ෆොසිල හම්බ වෙනවද? ඔන්න බලමු. අපි පෞද්ගලික කාලේ කරපු පරීක්ෂණ මගින් මෙන්න මේ ආකාරයේ ෆොසිල අපි හොයාගත්තා. අපි මේ ෆොසිල ටික ඔක්කොම ඔගේ හොයාගත්තේ එළුවන්කුලම් ප්‍රදේශයේ ඔය හාරන සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා හාරන මේ වලවල තමයි හොයාගත්තේ. මේ මේ ෆොසිල දැන් ඔබ පේනවා තිබෙන මේ මේ තියෙන එවකට මුහුදු පතුලේ වාසය කරපු ඉතාමත්ම විශාල එක කටුවක් දරන බෙල්ලෙකුගේ මේ තියෙන ෆොසිල් එක. දැන් මේ මේ ෆොසිල් එක හැදිච්ච විදිහත් මම ඔබට පැහැදිලි කරන්නම්. දැන් මෙතන තියෙන ඇත්තටම කියනවා නම් සතාගේ කවචය නෙමෙයි තියෙන්නේ. සතාගේ කටුව නෙමෙයි දැන් මේ තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? සතාගේ කටුව දැන් නැති වෙලා තියෙනවා. ඒ වෙනුවට ඒ සිදුරට ඇතුළට ගිය මුහුදු පතුලේ තිබිච්ච පාංශු මුහුදු පතුලේ තිබිච්ච පාංශු ඒ සිදුර ඇතුළට ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම පිරිලා අද වෙනකොට බෙල්ලගේ කවචය නැහැ. ඒ වෙනුවට අච්චුව පමණක් තියෙනවා. එහෙම තමයි හුඟක් ෆොසිල්ස්. අතරම කියනවා නම් ඒ අච්චුව තමයි තියෙන්නේ. අපි ඒකෙන් තමයි හිතාගන්න ඕනේ සතාගේ ස්වරූපය කොහොම තියෙන්නේ ඇද්ද කියන එක. එතකොට මේ ෆොසිල් එක අපිට හම්බ වුණේ අතරම කියනවා නම් ඔය එළුවන්කුලම් ප්‍රදේශයේ හරන සිමෙන්ති ෆැක්ටරියට හරන වලවල් වල තිබ්බ මේක අපිට හම්බ වුණේ මේ ප්‍රමාණයෙන් ලොකු ගැස්ට්‍රපෝඩාවෙකුගේ ෆොසිලයක්. මේක අතරම කියනවා නම් අපිට මේ වගේ ඒවා දැන් හම්බ වෙන්නේ නැහැ. මේ වදවිගේ ප්‍රාණීකුගේ නැත්තම් මෘද්වංගී එපතන් මොලස්කාවෙකුගේ ෆොසිල් එකක් හැට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන තවත් ඒ වගේම අද අපිට මෙච්චර ලොකු මේ ගණේට ඇති බෙල්ලු හම්බ වෙන්නේ නැහැ. මේ තියෙන බෙල්ලෙකුගේ ෆොසිල් එකක්. මේකත් අර කුහරය තුළට මුහුදු වැලි පිරිලා හැදිච්ච අච්චුවක් තමයි මේ තියෙන. එතකොට මේකත් අයිතින ෆොසිල් එකක් හැටියට. මේක අපි විශ්වාස කරන කෝනුස් කියන ගණයට සමාන ඒ කිට්ටු ගණයකට අයිති වෙනවා කියන එක. මොකද ඔක්කොම මූලික හැඩයන් ඇත්තම කියනවා නම් ඒ වගේ. මේකත් ඇත්ත බැලුවොත් එහෙම ප්‍රමාණයෙන් දැන් ඉන්න බෙල්ලන්ට වැඩිය විශාල මුහුදු බෙල්ලෙක්. එතකොට ඒ දෙක ඒ අතරේ මේ තියනේ අපි අද කියන්නේ හග්බෙල්ලෝ කියලා. මේ හග්බෙල්ලෝගේ ෆොසිලයක්. හග්බෙල්ලාගේ මේ තියෙන ඉහළ කොටස. එතකොට මේක පල්ලෙ හරිය මෙම ඇවිල්ලා මෙම හීනි වෙනවා. මේ තියෙන උඩ කොටස මේක සම්පූර්ණයෙන්ම ෆොසිල බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් පූර්ණ වශයෙන් ෆොසිල බවට පත් වෙලා තියෙනවා. එතකොට මේකත් අපි හොයාගත්තේ ඔය සිමෙන්ති කර්මන්ත ශාලාවට හරන ස්ථානයේදී තමයි මේ මේ ෆොසිලයත් හොයාගත්තේ. ඊළඟට තවත් වැදගත් දේ මොකද්ද? මේ තියෙන දෙපියන් බෙල්ලෝ. මම ඉස්සෙල්ලා පෙන්නුවේ ඔක්කොම තනි කටුවක් තියෙන බෙල්ලෝ. මේ තමයි දෙපියන් බෙල්ලෝ. මෙන්න බලන්න මේ අපි මේ මේ දෙපියන් බෙල්ල කොයිතරම් බරයිද කොයිතරම් ලොකුයිද කියන එක මේ ලංකාවේ ජීවත් වෙලා ඉඳලා වඳ වෙලා ගිය දෙපියන් බෙල්ලකගේ මේ තියෙන පියන් දෙකක්. මේ තියෙන එක පියනක්, මේ තියෙන තව පියනක්. මේ පියන් දෙකක් උඩ සහ පල්ලෙහා පියන් දෙකක් හැදලා තියෙනවා මේක. එතකොට මෙතන පියන් රංචුවක් තියෙනවා මෙතන. මේ අපිට පේනවා මේ පැත්තේ තව එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. මේ පැත්තේ තව එකක් තියෙනවා. මේ තමයි දෙපියන් බෙල්ල. එතකොට මේ දෙපියන් බෙල්ල ඇත්තටම කියනවා නම් හම්බ වෙනවා මහා පරිමාණයෙන් අපි ඔය කියන එළුවන් කුලම ප්‍රදේශයෙන්. එතකොට මේ සත්තු ඔක්කොම දැන් ලෝකෙන් වඳ වෙලා ගිහිල්ලා. මේ පිළිබඳ පරීක්ෂණ කරපු හොඳම විද්වතෙක් ජුරාසික යුගයේ පරීක්ෂණ කරපු විද්වතා, ඒ කියන්නේ ආචාර්ය පීපි දරණේ කළ එතුමා මෙතන ගිහිලා මේ වඩදිය බාදිය ඒ එක බලලා බාදිය වෙලාවට මුහුද තව අපිට පේන ගන්න පැහැදිලි ඉස්සෙම මුහුද පතුල තියෙන ගල්. ඒ ගල්වල තවත් තියෙන ෆොසිල. ඒ කියන්නේ එතන තියෙනවා මෝර මාළුගේ දත් තියෙනවා. ඒ වගේම අස්තික මාළුගේ දත් තියෙනවා. ඒ ගල්වල ඇවිල්ලා ඔහු ඒව ගලවගෙන මේ ඔක්කොම සමස්තය පරීක්ෂා කරලා බලලා
ඔහු පරීක්ෂණ පත්‍රිකා කීපයක් දැම්ම එළියට මේ මේ බෙල්ලන්ගේ පරපුර නැත්නම් මේ මයෝසින සත්ත්ව පරපුර පිළිබඳව. ඔහුට එහිදී හමු වුණා මේ තල්මසුන්ගේ ෆොසිල හම්බ වුණා. ඒ වගේම ඩොල්ෆින් ෆොසිල හම්බ වුණා. කැස්බියා ෆොසිල හම්බ වුණා. ඊට අමතරව අස්තික මසුන් ඒ කියන්නේ ඔය මේ අටකටු තියෙන මසුන්ගේ ෆොසිල හම්බ වුණා. ඊට අමතරව මෝරුන්ගේ සහ මඩුවන්ගේ දත් හම්බ වුණා. ෆොසිල අවස්ථාවේ තිබිච්ච මේ 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 බෙල්ලන්ගේ ෆොසිල සමගින්ම. ඒතකොට ඒක විශේෂත්වයක් අපිට අත්තම කියනවා නම් ඊට අමතරව එක තරුකයිබෙක්ට සමාන තරුකයිබෙක් ඉබෙකුගේ ෆොසිලෙකුත් හොයාගත්තේ මහත්මයා. ඊට අමතරව අද ලෝකයේ අත්තම කියනවා නම් ඔය මුහුදු ඌරා කියන සතා ඉන්නේ විශේෂයෙන්ම ඔය මන්නාරම කොනේ සහ ඉන්දියාව අතර තියෙන ඔය කලාපේ තමයි ඉන්නේ ඔය මුහුදු ඌරා කියන සතා. ඔහු හොයාගත්ත මේ ෆොසිල වලින් වඳවීගේ මුහුදු ඌරෙකුගේ ෆොසිල. ඒකත් විශේෂත්වයක් මොකද අපේ දැන් ඌර අතර ඉන්නවා වගේම වදවි ගිය කෙනෙකුත් ඒ ආශ්‍රිතම හොයාගත්ත ෆොසිල. එතකොට මේ මයෝසීන කාල පරිච්ඡේදයේ සමස්ත සලකා බලන කල අපිට මුහුදු ප්‍රාණීන්ගේ ඇත්තම කියනවා නම් ෆොසිල හම්බ වෙනවා. නමුත් තව රටවල ගොඩබිම හිටපු සත්වන්ගේ ෆොසිල හම්බ වෙනවා. ඒ කියන්නේ කුර සහිත සත්වන්ගේ ෆොසිල, සේබටූත් වගේ ඔය මේ උග්‍ර මාංශ භක්ෂක බිලාල පවුලේ සමාජිකන්ගේ ෆොසිල හම්බ වෙනවා. නමුත් අපිට අපිට තියෙන ඇත්තටම කියනවා නම් මුහුදු ෆොසිල් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. නැත්නම් මුහුදු ප්‍රාණීන්ගේ ෆොසිල්. කෙසේ වුවත් ලංකාවේ මේ ෆොසිල නිධිය ඇත්තටම කියනවා නම් ඉතාමත් වැදගත් නිධියක්. මේක මොකද දකුණු ආසියාවේ මේ වගේ හොඳටම ෆොසිල හම්බ වෙන නිධි මයෝසීන ෆොසිල නිධි හරි අඩුයි අපිට. මම හිතන විදිහට ඉන්දියාව වුණත් හරි අඩුයි. මා මේ පිළිබඳව සාකච්ඡා කරනකොට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වැඩ කරපු මයෝසීන යුගය පිළිබඳව වැඩ කරපු විද්‍යාඥයෝ කිව්වා ඔබගේ ෆොසිල නිධිය නැත්තම් ඒ පාංශු ස්තරය හරි වැදගත් කියන එක. මොකද අපිට ඒගොල්ලන්ට පරීක්ෂණ කරන්න අවස්ථාව තියෙනවා කිව්වා මේ ලංකාවේ ඇවිල්ලා මේ ෆොසිල පිළිබඳව. ඉතින් ඔවුන් ඔවුන් එසේ විද්‍යාඥ එසේ ප්‍රකාශ කරනවා නම් ඒක අතිශයම වැදගත් ෆොසිල නිධියක් කැටියට අපි හිතන්නට තියෙනවා. කෙසේ වුවත් අපිට මයෝසීන ෆොසිල කියලා කියන්නේ ඉතාමත් පොහොසත් සත්ව ෆොසිල හම්බ වෙන ස්තරයක්. අපිට ජුරාසික වලදී අපිට සත්තුගේ ෆොසිල හම්බ වුණේ අපිට හම්බ වුණේ ශාක ෆොසිල පමණයි හම්බ වුණේ. නමුත් අපිට මයෝසීන කියලා කියන්නේ සමුද්‍ර වාසී ජීවීන්ගේ ෆොසිල අති ඉතාමත් පොහොසත් යුගයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම එම ෆොසිල සංඛ්‍යාත්මකව බැලුවත් අපිට විශාල වශයෙන් හම්බ වෙනවා ඔය එළුවන් එළුවන් කුලම ගල්වල වලවල නැත්නම් ඔය කර්මාන්තශාලා සඳහා හරන වලවල් වලින්. ඉතින් අපි පෞගේ කාලේ යෝජනා කරා ලෝකෙ මේ වගේ ස්ථාන හරි අඩුයි. එම නිසා මේ එළුවන් කුලම ඔය ප්‍රදේශයේම ස්ථානීය කෞතුකාගාරයක් හදලා ලෝකෙට විද්‍යාඥයන්ට පරීක්ෂණ කරන්න ඇතම ඇවිල්ලා නේවාසිකව ඔවුන්ගේ පරීක්ෂණ පවත්වන්නට කියන එක. ඒ වගේම ලංකාවේ පාසල් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එතන බලන්නටත් ඒ වගේම පරීක්ෂණ කරන්නටත් අවස්ථාව ලැබෙනවා ඒකෙන්. ඉතින් ඇත්තටම කියනවා නම් ස්ථානීය කෞතුකාගාරයක් අපිට බිහි කරන්නට පුළුවන් නම් ඔය එළුවන්කුලම ප්‍රදේශයේ මං හිතන විදිහට ඒක රටට විදේශීය ආදායම වගේම ලංකාවේ ඉන්න අයට ඒ පිළිබඳව තවත් සොයා බලන්නටත් ආසාව ඇති කරන්නටත් ඒ වගේම යම්කිසි ශාස්ත්‍රීය දැනුමක් ජනතාව අතර ප්‍රචාරිත කරන්නටත් හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා මම නම් විශ්වාස කරනවා. කෙසේ වුවත් මයෝසීන ෆොසිල නිධිය අපි භාවිත කරලා එය සිමෙන්ති කර්මාන්තශාලාවට නැත්නම් සිමෙන්ති වලට පමණක් සීමා නොකර එයින් තවත් විදේශීය ආදායම උපදවාගත හැකි ශාස්ත්‍රීය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබේ නම් මම හිතනවා ඒක ලොකු වාසනාවක් කියලා.